පවතින ආණ්ඩුවට එරෙහිව සහ ගෝල්ෆිස් අරගලයට සහය පළ කරමින් ඉතාලියේ ෆිරෙන්සි වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. विश्वास अद श्रीलंका बहुत विश्वास අපි ඇන්ටිජන් එකෙන් නිරෝධායනය හැමදේම හොරාකද්දී අපි එළියට බහලා කෑ ගහලා තමයි මේ දේවල් නැති කරගත්තේ ඒ අපිත් එක්ක එකතු වෙලා ලෝකේ පුරා සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් විදේශගත ශ්‍රී ලාංකිකයන් අපිත් එක්ක මේ සටනට එකතු වුණා ඊට පස්සේ අපි ආව තීරණාත්මක තැනක ගෝඨාභය ආණ්ඩුව පන්නන්න ඕනේ ගෝඨා ඔයා පිස්සෙක් ඔයා ගෙදර යන්න ඕනේ කියලා තැනක අපි ගෙදාවා ඔයාලට මතක ඇති අපි දැවැන්ත දැවැලියක් කළා ෆිරෙන්සි නගරේ ගොඩක් ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වයෙන් ඒ එක්කම අපි මේ වෙලාවේ සහයෝගය දුන්නේ ලංකාවේ ගෝල්ෆිස් එකේ පටන් ගත්තු තරුණ තරුණියන්ගේ නිර්පාක්ෂික අරගලයට ඉතින් ඒ අරගලය අද තීරණාත්මක තැනක තියෙනවා ලබාගත්තු ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් තියෙනවා ඉතින් අපිට නිහතමානීව ආඩම්බර වෙන්න බලුවන් මේ ජයග්‍රහණයන් පිටිපස්සේ අපේ කඳුල දහඩිය අපේ හයිය කෑගාපු සද්දේ ඔක්කොම තියෙනවා ඉතින් ඒකේ ගෞරවයේ ආචාර්යය ඔයාලා හැමෝටම ලැබෙනවා නොඅඩුව ලැබෙනවා ඉතින් අරගලයෙන් pore ජයග්‍රහණයක් නැහැ කියන විශ්වාසයෙන් අපි අදත් මේ බිමට අවිලා ඉන්නේ අපි ලබාගත් ජයග්‍රහණය සැබෑ ජයග්‍රහණයක් විජයග්‍රහණයක් කරන්න නම් අපි මේ සටන මග නවත්ව යුතුයි මග නොනවත්ව යුතුයි මොකද එයාලා හැමදාම ගේම් එකක් ගහලා බලේ පන්ති අතේ තියාගත්තා දැන් අපි මුස්ලිම් සිංහල දෙමළ බර්ග මැගේ සියලු විදියට බෙදලා හිටිය අපි දැන් පන්තියක් විදියට එකතු වෙමින් පවතිනවා ඉතින් ඒක තමයි අපි ලබපු ලොකුම ජයග්‍රහණය ඉතින් උඹලා පන්තිය එකතු වුණා වගේම දැන් අපිත් එකතු වෙලා ඉන්නවා උඹලා දැන් ওই ආසන වලින් බහලා යන්න ඕනේ කියන පණිවිඩය කියන්නේ අපි දැන් මෙතෙන්ට ඇවිල්ලා තියන්නේ සූත්‍ර නූර්තු උත්තර වලින් රජපුතුව අරගෙන වැජඹෙන්න හදන්න එපා 69 ලක්ෂක ඡන්දෙන් ආපු ගෝඨාව එළවපු අපි 25000 කරන් ආපු රනිල් ඔයා එළවනවාමයි ඒක කියන්නයි අපි දැන් අද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ අරගලයට ජය වේවා කියලා ගමන් රනිල් ලැජ්ජාවක් තියනවා නම් බහලා යන්න අපි ගෝඨාට කිව්වා බහලා යන්න නැත්නම් එළවනවා කියලා අපි රනිල්ටත් කියනවා ඔයා බහලා යන්න නැත්නම් අපි එළවනවා අන්න ඒක කියන්න පැමිණි ඔයාලා සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් මගේ ගෞරවය අපේ කණ්ඩායමක් විදියට පිරිනමනවා ඉතින් කවුරු කිව්වත් නැතත් මේ කතාව කියන්න ඕනේ මේ වගේ වැඩක් සංවිධානය කරන්න ලේසි නෑ ඕගොල්ලෝ දන්න ඉතාලි ජීවත් වෙන විදියට වැඩේ රටේ වැඩේ ශ්‍රී ලාංකිකයාගේ වැඩේ සිංහල මුස්ලිම් දෙමළ බෞද්ධ කතෝලික හින්දුයි අපි හැමෝගෙම වැඩේ හැබැයි ඒ වැඩේ වෙනුවෙන් මේ වගේ ලස්සනට මේ වැඩේ ලෑස්ති කළේ අපි ඉතාලියේ ජවිපේ කමිටුව ජාතික ජනබල වේගය වෙනුවෙන් අපි ඒක ලෑස්ති කළා එතනින් එහාට මේක දේශපාලනය යන්නේ හැබැයි ඒක අපි කියන්න ඕනේ ඕගොල්ලෝ ඒක දැනගන්නත් ඕනේ ඒක වැරද්දන්න මේ කියලා මම හිතනවා එහෙනම් අරගලයට ජය වේවා මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ අපි ඉස්සෙල්ලාම මේ අරගලය පටන් ගන්නකොට අපේ තරුණ ටික පාරට බහිනකොට කවුරුත් හිතුවේ මේ වගේ අවසානයකින් මේ ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා ඉතින් ඇත්තටම ගත්තහම අපිට මේ ජනතාවගේ නැගී හිටින් පිළිබඳ ඉතිහාසය කතා කරනකොට ඔබට මතකයි අරාබි වසන්තේ ඊජිප්තුවෙන් පටන් අරගෙන ඒකාධිපති පාලකෙක් ගෙදර යවනකම්ම මේ ආකාරයෙන් සටන් කළ අවසානයේදී ලිබියාවේ ගඩාෆිට මරණය අයිති කරලා ඒ ඒකාධිපති පාලනයත් ඉවර කරලා අරාබි වසන්තේ මේ ආකාරයෙන් ඉවර කරා ඊට පස්සේ ඔබට මතකයි මාලි රාජ්‍යයේ මේ ආකාරයෙන්ම තමයි ජනතාවගේ නැගී හිටීමෙන් ඒකාධිපති පාලනය ඉවර කරේ ඒ වගේම තමයි දකුණු කොරියාවේ
विशेष श्रीलंका जनाधिपति आदरणीय अपे लंका में दिए अरगले संबंध में नुहे की उना अभी मैं आकार शक्ति धैर्य निरंतर सीडिया अपे पालवी अरगले विशाल जनकाय विशाल जनकाय अभिवेन्सियमें शक्ति धैर्य ग्रहण विजय ग्रहण अकरा।